විෂක්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. ජාතික බස්කස්තු පිළිබඳ ප්‍රතිපත්තියට අනුව සෑම වර්ෂයකම ජූලි මස පළමුවනදා බස්කස්තු සංශෝධනයක් සිදු කළ යුතුවන අතර ඒ අනුව පසුගිය වසරේදී 6%කින් බස්කස්තු ඉහළ නැංගුණා. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඉහළ දැමීමත් සමග වහාම බස්කස්තු වැඩි කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව බස්කස්තු 20%කින් ඉහළ නැංවිය යුතු බවත් අවම ගස්තුව රුපියල් 15ක් කළ යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පැවසූ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටියේ 10%කට වැඩි ප්‍රතිශතයකින් බස්කස්තු වැඩි කළ යුතු බවයි. එමෙන්ම බස්කස්තුව 15%කින් ඉහළ යා යුතු බව අන්තර්පලාත් පෞද්ගලික බස් සංගමයද කියා සිටියා. බස් සංගම්වල ඉල්ලීම් සලකා බැලූ කැබිනට් මණ්ඩලය හෙට සිට බස්කස්තු 6.56%කින් ඉහළ නැංවීමට අද තීරණය කළා. 2018 මැයි 16 වන දින සිට බස් ධාවනයේදී අවම ගාස්තුව රුපියල් 10යි. වාර්ෂික ගාස්තුව 6.5%කින් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. හෙට ඉඳන්ම ක්‍රියාත්මක වන පරිදි මේ නියෝගය ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් මෙම බස් ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ. ඒ බස් ගාස්තු සංශෝධනය පිළිගන්න සමස්ත බස් හිමියන් සූදානම් නැහැ. ඒ නිසා 16 වෙනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ශ්‍රී ලංකාව පුරාම අඛණ්ඩ බස් රථ වර්ජනය ක්‍රියාත්මක කරන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට නෙමෙයි මේ රේප කටයුතු කරන්නේ. අපි නිමල් සිරිපාද සිල්වාගේ අමාත්‍යවරයාට විරුද්ධව මේ වර්ජනය කරන්න කටයුතු කරනවා. අපි පෑදිලිවම 16 වෙනිදා මධ්‍යම රාත්‍රිය, ඒ කියන්නේ 17 වෙනිදා සිට ලංකාව පුරාම බස් ධාවනින් ඉවත් වෙන්න කටයුතු කරනවා. ලැබිය යුතු බස් ගාස්තුව බස් හිමියා වෙත ලැබෙන්නේ නැති හින්දා අපි ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගය බදාදා මධ්‍යම රාත්‍රී 12 න් බස් ධාවනය ඉවත් වෙනවා කියලා ඒක එලෙසම අපි ක්‍රියාත්මක කරනවා. මේ අතර 6.56%කින් ළඟම බස් ගාස්තුද ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් එක යෝජනා කරන්නා වූ බස් ගාස්තු සංශෝධන ක්‍රියාවලිය අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා බස් ගාස්තු වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකමත් එම වැඩිවීම ක්‍රියාත්මක කරනවා. මෙම බස් ගාස්තු වැඩිවීම අවසන් වශයෙන් දරන්නට සිදුවන මගී ජනතාව ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහස්. වැඩි වෙන එකක පැත්තකින් මිනිසුන්ට අසාධාරණයක් විදිහට තියෙනවා. අනිත් පැත්තෙන් වැඩි නොකරුවොත් බස් හිමියන්ට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ රජයේ මැදිහත්වයේ යුතුයි. මොනා කියන්නේ ඉතින් ගෙවන්න තමයි වෙන්නේ. වැඩි කරා කියලා ඉතින් බස ගන්න නැතුව ඉන්නේ. යාපාලනේ එච්චර හොඳයි. අසරණ මිනිස්සුනේ අන්තිමට වලට වැටුනේ. බස් වාස වැඩි වුණාට දවස් දෙකක ගානේ. එච්චර මිනිස්සු යනවා එක. ඒ ප්‍රශ්නයක් නෑකේ. ආණ්ඩු විසිකලිනු අපි අනාත වෙනවා. ඒක වෙන්නේ ස්ට්‍රයිකර් මිනිස්සු අනාතයි. ගාස්තු වැඩිවෙලා තේත්තෙම්ම තමයි. කැලේ රජකම සිංහයා ගත්තත් කොටියා ගත්තත් හාව අනතුර. ඒ කියන්නේ හාව කියන්නේ ජනතාව. ජනතාව හැමදාම අනතුර.